vatnu pul vatnu kimbul vatnu namin yut sapiri siri epura vara uka vasan para Singhalai Sri Vibhutiya Natidiki 1815 udarata gelisumen mulu Sri Lanka dvipayama Britanya adhipatteyata yatatviya බෞද්ධ බලය පිරිහි ගියේය. පිරිවෙන් අධ්‍යාපනයේ ඈත්ති මිෂනාරි අධ්‍යාපනයේ ළඟා විය. අපි ඊයේ ඉගෙන ගත්තේ දෙවියන් වහන්සේ ගැන. අද අපි ඉගෙන ගන්නේ කා ගැනද? ජේසුස් වහන්සේ. ඔව් මම ඊයගොල්ලන්ට කියා දුන්නා. අද අපි ඉගෙන ගන්නේ ජේසුතුමා ගැන. මුදලින්දු දොන් කරෝලිස් හේවා විතරණ හා විවාහ වූ මාතර ධර්ම ගුණවර්ධන මහතාගේ දියණිය වන මල්ලිකා 1864 සැප්තැම්බර් මාස 17 වන දින පින්වත් කුමරකු ලැබුවාය. විවාහය මෙන්ම උපැන්නේ ලියාපදිංචි කරවීමද එකල පල්ලියට ගොස් කළ යුතු විය. මෙසේ පල්ලියේ පූජකතුමාගෙන් මොහුට ලැබුණු නාමය දොන් ඩේවිඩ්ය. ළමා වියටපත් ඩේවිඩ් කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලට ඇතුළත් විය. පාසලේ විශේෂ දිනයන්හිදී තම ගෙවත්තේ පිපුණු කුසුමෙන් ඔහු අල්තාරය සැරසුවේ. කොට්ටේ ක්‍රිස්තියානි පාසලේ නේවාසිකාගාරයේදී බයිබලය ඔහුට වඩාත් සමීප විය. පරිවිදඩයමත් මිතුරාගේ මරණයත් ජීවිතයේ අනියත බව ඔහුට ළමා වියේදීම තේරුම් කර දුන්නේය. වස්කඩුවේ ශ්‍රී විභූති හික්කඩුවේ ශ්‍රී සුමංගලාදී හිමිපාණන්ගේ සහයෝගය මත පංචමහා වාදයේ අවසාන වාදය 1873 පානදුරේදී ආරම්භ විය. ක්‍රිස්තියානි පිළේ වාද ඉතා පහසුවෙන් බිඳහෙළමින් වාදීප සිංහ මෝට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ ජයගත්හ. පානදුරා වාදයේ ජයහඬ ලෝකයේ ඈත එපිට රටවලට ඇසුණි. ඇමරිකානු ජාතික ඕල්කට් තුමාත් රුසියානු ජාතික බ්ලැවට්ස්කි මැතිනියත් 1880 මැයි 17 වනදා ගාලුවරායෙන් ලංකාවට සැපත් වූහ. ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයේදී ඕල්කට් තුමා හා බ්ලැවට්ස්කි මැතිනිය ප්‍රසිද්ධියේම බුදුදහම වැළඳගත්හ. මුළුගැන්වී සිටි බෞද්ධයෝ එළියට ආහ. නිවී ගිය පහන් දැල්වී සුබ නිමිති පහළ විය. බෞද්ධ අධ්‍යාපන අරමුදලක් සමගින් කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිට වූ ඕල්කට් තුමා සරසවි සඳරැස පුවත්පත් ආරම්භ කළේය. ගුණානන්ද හිමියන් දීප දුත්තාරාමයේ ගොඩනැංගූ අභිනව ප්‍රතිමා වහන්සේට මෙත් තැබීමේ පින්කමට පැමිණි පෙරහරට කොටහේන පල්ලිය අසලදී කටකතාවකින් නොමග ගිය පිරිසකගේ ප්‍රහාරයක් එල්ල විය. කනස්සල්ලට පත් ඕල්කට් තුමා බෞද්ධ ජනතාවට සිදුවී ඇති අසාධාරණය යටත් විජිත බාර මහලේකම් තුමා ඉදිරියේ කියා සිටියේය. නැවත පෙරහර පැවැත්වීමේ නිදහස ලබාගත් එතුමා වෙසක් දිනය
රජයේ නිවාඩු දිනයක් බවට පත් කරගත්තේය. එම කෝලාහලයෙන් පසු 1883 දී ඩේවිඩ් හේවාවිතාරණ ශිෂ්‍යයාගේ ක්‍රිස්තියානි පාසල් සමය කෙලවර විය. ඕල්කට් තුමා හා බ්ලැවට්ස්කි මැතිනිය හා එක් වූ ඔහු ඉන්දියාවේ අධ්‍යාර බලා පිටත් විය. ඔහුගේ ජීවිතයේ පෙරලිය සිදු විය. තම පියාගෙන් උරුම වන්නට තිබූ මහා ධනස්කන්ධයේ උරුමය හැරදා ससुन केरे अतिवु भक्तिनुत लोवेसी जनताव केरे अतिवु अनुकंपावेनुत नवत आपसु नोयन्नटम ओहुतम निवसी निक्मगियेय पुत ओब बुदु वेवा मौतुमिय ओट विवरण दुन्नाय एकदास अटसिय असु हाईदी डेविड नमातहर ධර්මපාල නමින් අනගාരിക වූ මෙතුමා මුළු කාලය පරම විඥානාර්ථ සමාගමේ දියුණුව සඳහා කැප කළේය. ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි පාසල ලෙස පටන්ගෙන ආනන්ද විදුහල බවට පත් වූ ආනන්දය ඇතුළු සමාගමේ සියලු පාසල්වල කළමනාකරු ලෙස දිවා රාත්‍රී නොබලා මෙතුමා සේවයේ යෙදුණේය. एकदास अटसिया अनुवेकेदी इंदियावट गिय धर्मपालतुमा बुद्धगयाव देक महत संवेगेट पैमिन बुद्धगयाव बेरा गनिमियाई श्रीमा बोधिय इदिरिये वाडिवी अधिष्टान करगत्तेय रंगुन नोरट गिय एतुमा बुद्धगयाव अत्करगिन सिटी हिंदु भक्तिक महंतागेन बुद्धगयाव बेरा गन्नेयाई එරට බෞද්ධයන්ගේ නිල්ලා සිටියේය. 1891 මැයි මාස 31 වනදා ඕල්කට් තුමා හා සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා බෝධි සමාගම ආරම්භ වූ ධර්මපාල තුමා 1892 ජගත් ආගමික සම්මේලනයට බුදුදහම පිළිබඳ දේශනයක් පැවැත්වීමට චිකාගෝ නුවර බලා පිටත් විය. මෙම ගමනේදී එතුමාට පරිත්‍යාගශීලී පොස්ට රොබින්සන් මැතිනිය හමුවීම දෛවෝපගත සිදුවීමක් විය. 1893 දී ජපන් රටට ගිය ධර්මපාලතුමාට මහන්තා සමග නඩුමකට බැසීමට හේතු වූ මෙම රමණීය බුදු පිළිමය ලැබුණිය. එතුමා ජපානයට ශිෂ්‍යෙකු යවා පුහුණු කොට ගෙන්වාගෙන රාජගිරි විදුහලේ පේෂකර්මාන්ත ශාලාවක් පටන් ගැන්ම මෙරට ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියක් විය. හිරිදුන ප්‍රදේශයේ වතුයායක් මිලටගෙන ප්‍රදේශයේ දුප්පතුන්ට රැකියා ලබා දුන් එතුමා ඔවුන්ගේ දූ දරුවන්ට සිප්සතර හැදෑරීමට පාසලක්ද සාදවා දුන්නේය. සියල්ලටම නොමදව ආධාර කළ පොස්ට රොබින්සන් මැතිනිය නමින් පසුකලක නිදහස් ආයුර්වේද රෝහලක් ඇති කළ ධර්මපාලතුමා මල්ලිකා සාන්තාගාරයට මහා බෝධි විද්‍යාලය ගෙන ගියේය. ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පළමුවරට ලංකාවෙන් වන්දනා පිරිසක් කැටුව යාම එතුමා කළ මහඟු පින්කමක් වූයේය. වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාව මෙය වූ ධර්මපාල තුමා අනුරාධපුර ශුද්ධ නගරය මිසදිටුවන්ගෙන් බේරාගෙන ප්‍රතිසංස්කරණය කළේය.
සිංහල බෞද්ධයා පුවත්පත් පටන්ගෙන මෙරට ජාතික පුනර්ජීවයේ මහා සටන 1912 දී ආරම්භ කළ ධර්මපාලතුමා රට පුරා දේශනා කරමින් ගියේය. ගවමස් නොකමු ගවයාට හිංසා නොකරනු සුරාසල් වසා දමනු සුරාවට ඇබ්බැහි වූ ජාතියක් නොනැගිටින්නේය. සුරාව පරිහානියේ මුලයි. අවදි වෙනු අලසව කාලය ගත නොකරනු ගහකොළ මෙන්ම ජලය ද ආරක්ෂා කරගනු. වහ විගෝතන් ආරම්භ කරනු ධාන්‍ය රැස්කර තබා ගැනීමට සමගියෙන් එක්ව ක්‍රියා කරනු. දැනගත යුතු කරුණු ඉගැන් වූ ධර්මපාලතුමා නොමනා බටහිර සිරිත් වැළඳගෙන මත් වූ කළු සුද්දන්ට දැඩි ලෙස පාර දුන්නේය. බේරා ගැනීමට නම් සසුන බේරා ගත යුතුයයි සිටු ධර්මපාලතුමා සෙන්කඩගල නුවර බෞද්ධ පීඨයක් පිහිටුවා ධර්ම ප්‍රචාරය සඳහා භික්ෂුන් වහන්සේලා පුහුණු කළේය. සදහයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අරුණට බලමුව දැටි වළඳා මළුපෙත් මන් හැමදෙනිම වාපෙන් පෙරහා තබා විවේක ස්ථානයක ඉඳ සිල් බැලි. නමසිය පහළවේ මැයි මස සුළු සිද්ධියක් මත ඇති වූ කෝලාහලය කැරල්ලක් ලෙස සැලකූ ඉංග්‍රීසීහු කිසි සම්බන්ධයක් නැති අමධ්‍යප වීරයන් සිරභාරයට ගත්හ. ඉන්දියාවේ සිටි ධර්මපාලතුමාට ලංකාවට එම තානම් විය. ඉංග්‍රීසි රජයට එතුමා නියම තතු පැහැදිලි කළේය. වෛර නොකළ ධර්මපාලතුමා ධර්මදානය පිණිස ලන්ඩන් නුවර බෞද්ධ මධ්‍යස්ථානයක් සෑදවීය. බුද්ධගයා සටනින් ජයගෙන සිටි ධර්මපාලතුමා එතුමාගේ විශිෂ්ට නිර්මාණය වූ ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරය 1930 දී සාදා නිම කළේය. ධර්මපාලතුමා ලොව බිහි වූ විශිෂ්ට උත්තමයකැයි මහා කවි තාගෝර්තුමා කීවේය. 1931 දී ලංකාවට පැමිණි ධර්මපාලතුමා ධර්මපාල බූදලය භාරකාර මණ්ඩලයකට පවරා මහබෝධියේ දින කීපයක් ගත කර ලංකාවෙන් පිට වී ගියේය. නවත ඉන්දියාවට ගිය එතුමා 1931 ජූලි මාස 13 වනදා බෝරු ගමුවේ රේවත හිමි වෙතින්
සිරි දේවමිත්ත ධම්මපාල නමින් මහාන වූයේය. මහානදම් පුරණ අතර ගිලන් වූ උන්වහන්සේ 1933 අප්‍රියල් 29 වන දින සාරානාත්‍යදී අපවත් වී වදාළසේක. බුදුසසුන බේරා ගැනීමට 25 වරක් ඉන්දියාවේ මිපදේවා. ඒ සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ගේ අවසාන ප්‍රාර්ථනාවයි. ඉන්දියාවෙන් කොළඹට ගෙන උන්වහන්සේගේ භෂ්මාවශේෂ දැක බලා ගැනීමට සතර දිසින් මහා ජන ගංගාවක් ගැලුවිය. නිවන් දකින්නට පෙර යලි එක් භවෙක දම්පල් සමිඳු ඉපදේවා මිසිරිලක.